ආයුබෝවන් පුතේ අපි අද දවසේදී තවත් අලුත් වීඩියෝ පාඩමකින් පුතාලව හම්බෙනවා ඩේටාබේස් පාඩමට අදාළව 8 වෙනි පාඩමට අදාළව පුතේ අපි කලින් දවසේ යතුරු සංකල්පය දක්වා සාකච්ඡා කරලා තිබ්බා අද පාඩමේදී අපි ඉලක්ක කරන්නේ එතනින් එහා කොටස් ටික කතා කරන්න අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් පුතේ කලින් දවසේ කතා කරපු දේවල් දත්ත සමුදායක පරිපාටි සටහන පිළිබඳව සාකච්ඡා කරා. එතින් තමයි පුතේ අපට මේ කී යතුර ගැන සාකච්ඡා කරන්න ලැබෙන්නේ. එතකොට කී එකක්. එහෙම නැත්නම් පුතේ අපි කියනවා යතුරක් කියලා. මොකද්ද මේ යතුරක් කියන්නේ කියන කාරණාව අපි කලින් දවස්වලදී සාකච්ඡා කරා. පොඩ්ඩක් මේ ගැන මතක් කරගන්න ගමන් අපි මේ යතුරු වර්ගීකරණය කිරීමට යමු. යතුරක් කියලා කියන පුතේ දත්ත අනන්‍යව අඳුනා ගන්න පුළුවන් දත්ත අනන්‍යව අඳුනා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයක් ෆීල්ඩ් එකක් තීරුවක් වගුවක තියෙන තීරුවක් ශේෂ්ත්‍රය අපිට අනන්‍ය වූ අවස්ථාවක් අපිට යතුරු වර්ගයක් විදිහට හඳුනා ගන්න පුළුවන් එහෙනම් පුතේ යතුරක් කියලා කියන්නේ මොකක්ද දත්ත අනන්‍යව හඳුනාගත හැකි අවස්ථාවක් ඒතර මේ යතුරු අගයන් නැත්නම් යතුරු වර්ග කීපයක් ගැන අපි කතා කරනවා එයාට පුතාලට මතක ඇති අපි ගිය සතියේ කතා කරා නැත්නම් කලින් වීඩියෝ එකේදී කතා කරා නිරූප්‍ය යතුරු පුතේ වගුවක් නිර්මාණය කරද්දී දත්ත වගුවක් හදද්දී මේ දත්ත වගුවේ තියෙන දත්ත වලින් දත්ත වගුවේ අපි ඇතුළත් කරන දත්ත වලින් අපිට අවශ්‍ය නම් පුතේ අනන්‍යව දත්ත හඳුනා ගන්න ඒ අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් ශේෂ්ත්‍ර උපලක්ෂණ අපිට කියන්න පුළුවන් කවුරු කියලාද යතුරු වගයන් කියලා කියන්න පුළුවන් මෙන්න මේ යතුරු වගයන් අපි නිර්වචනය කරනවා නිදසුණක් ගමු පුතේ අපි නිදසුණක් ගමු ස්ටුඩන්ට් නම්බර් එක ශිෂ්‍ය අංකය හැම ශිෂ්‍යෙකුටම පුතේ අනන්‍ය වෙච්ච අංකයක් තියෙනවා ශිෂ්‍ය අංකය හැම ශිෂ්‍යෙකුටම අනන්‍යයි ඊළඟට පුතේ අපි ගත්තොත් ජාතික හැඳුනුම්පත් අංකය NIC National Identification Number. ඒතර මේවා අනන්‍යයි. නම නම පුතේ නම කියන එක ගත්තොත් එකම නම කීප දෙනෙකුට තියෙන්න පුළුවන්. එකම නම කීප දෙනෙකුට තියෙන්න පුළුවන්. Date of birth උපන් දිනය එකම උපන් දිනය කීප දෙනෙකුටම තියෙන්න පුළුවන්. දැන් පන්ති එක ෆීන්ස්ලා වගේ හිටියොත් නියුන් දරුවෝ හිටියොත් අන්න ඒගොල්ලන්ට එකම උපන් දිනේ ලැබෙන්නේ ඊළඟට අපි දන්නවා පුතේ නමේ කොටසක් පාවිච්චි කරොත් එහෙම එකම නම තියෙන ළමයි කීප දෙනෙක් එක පන්තියක ඉන්න පුළුවන් හැබැයි මේවා එකම දේ නැවත නැවත භාවිතා වුණත් මේ ශේෂ්ත්‍රවල තියෙන දත්ත මේ ශේෂ්ත්‍ර දෙකේ තියෙන දත්ත එහෙම වෙන්නේ නෑ පුතේ මේ ශේෂ්ත්‍ර දෙකේ තියෙන දත්ත අනන්‍යයි එක්වරක් භාවිතා කරන ශිෂ්‍යාංකයක් නැවත භාවිතා වෙන්නේ නෑ එක්වරක් භාවිතා වෙන ශිෂ්‍යාංකයක් නැවත භාවිතා වෙන්නේ නැහැ. හැඳුනුම්පත් අංකයත් ඒ වගේ පුතේ. අනන්‍යයි. එහෙනම් මෙන්න මේ අනන්‍ය වූ අවස්ථාවන් අපිට අඳුනා ගන්න පුළුවන් කවුරු කියලාද? යතුරු අගයන් කියලා අඳුනා ගන්න පුළුවන්. යතුරු අගයන් කියලා අඳුනා ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපි කතා කරනවා නිරූප්‍ය යතුර ගැන. නිරූප්‍ය යතුර. ඒතර වගුවක ඇති ශේෂ්ත්‍ර වලින් දත්ත නිශ්චිතව අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ශේෂ්ත්‍ර තමයි අපි මේ නිරූප්‍ය යතුරු කියලා කලින් දවස්සේ නිර්වචනය කරේ. මෙන්න මේ නිරූප්‍ය යතුරු ගැන පුතාල සටහන් ලියද්දී අවසාන කොටසදි මතක ඇති ලියාගත්තා මේ නිරූප්‍ය යතුරු අතරින් කෙනෙක් මේ නිරූප්‍ය යතුරු වලින් කෙනෙක් කවුරු බවට පත් වෙනවා කිව්වද පුතේ ප්‍රාථමික යතුරු බවට පත් වෙනවා කියලා කිව්වා. එහෙනම් අපි අද දවස්සේදී පාඩමේදී ඉගෙන ගන්න හදන්නේ මෙන්න මේ ප්‍රාථමික යතුරු කියන්නේ කවුද කියන කාරණාව ගැන. ප්‍රාථමික යතුරු කියන්නේ කවුද කියන කාරණාව ගැන. මේ දෙන්නම කවුද පුතේ නිරූප්‍ය යතුරු. නිරූප්‍ය යතුරක් කියන්නේ මොකද්ද පුතේ? නිරූප්‍ය යතුරක් කියන්නේ මේ ශේෂ්ත්‍රවලට අන්තර්ගත කරන දත්ත වලින් අනන්‍යව කෙනෙක්ව අඳුරා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයක් තියෙනවා නම් අනේ ශේෂ්ත්‍ර තමයි නිරූප්‍ය යතුරු වෙන්නේ. එතකොට පුතේ අපි උදාහරණකින් මේක ඉක්මනින් තේරුම් ගත්තොත් 101 කියලා ශිෂ්‍ය අංකයක් තියෙනවා. අපි මේ කෙටියෙන් 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 හැඳුනුම්පත් අංකය දාන්නේ පුතේ හොඳේ බොහොම කෙටියෙන් දාන්නේ අංක ප්‍රමාණය අඩු කරනවා පුතාලට තේරුම් ගන්න පහසු වෙන්න නිදසුණක් මේ අමල් කියලා කෙනෙක් ඉන්නවා
එයාගේ උපන්දිනේ අපි දාමු 10යි 5යි දස් දෙකයි කියලා අපි ගමු. නිදසුන. තව කෙනෙක් ඉන්නවා පුතේ අපි හිතමු 102යි. එයාගේ අංකය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. මෙයාගේ නම කමල්. එතකොට මෙයාගේ උපන්දිනයත් මේකමයි කියලා අපි උපකල්පනය කරමු. තව ළමෙක් ඉන්නවා ආයෙත් 103යි 2.0.3 එයාගේ නම. එයාගේ නමත් වැටලා තියෙන්නේ අමල් කියලා. හැබැයි එයාගේ උපන් දිනය වෙනස්. වෙනව මෙන්න මේ නිදර්ශන ගමු පුතේ මේකෙදී අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේ ශේෂ්ත්‍ර තුල පුතේ මේ ශේෂ්ත්‍ර තුල මොකක් වෙලාද මේ ශේෂ්ත්‍ර තුල මොකක් වෙලාද එකම දත්තය නැවත නැවත වැටලා තියෙන පුතාලට පේනවා ඇති එහෙම වෙන්න පුළුවන්ද එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න ඕනි එහෙම වෙන අවස්ථා තියෙනවා එනිසා පුතේ මේ වගේ දත්ත ඇතුළත් කරද්දී ප්‍රායෝගිකව මේ දේ දකින්න පුළුවන් වෙනවා ඊළඟට මේ අවස්ථා දෙක පුතේ අපි අධ්‍යයනය කරොත් මේ අවස්ථා දෙකේ තියෙන විශේෂත්වය තමයි එකකට එකක් අනන්‍යයි පුතේ අනන්‍යයි මේක අනන්‍ය දත්තයක් අනන්‍යයි අනන්‍යයි මේ අවස්ථා තුන ගත්තොත් අනන්‍යයි එහෙනම් පුතේ මෙන්න මේවා තමයි අපි කලින් දවසේ කතා කරේ නිරූප්‍ය යතුරු කියලා මෙන්න මේ නිරූප්‍ය යතුරු නැත්තම් නිරූප්‍ය යතුරු ශේෂ්ත්‍රවලින් යම් ශේෂ්ත්‍රයක් අපි තෝරා ගත්තොත් යම් ශේෂ්ත්‍රයක් අපි තෝරා ගත්තොත් පුතේ අන්නේ තෝරා ගන්න ශේෂ්ත්‍රය කවුරු බවට පත් වෙනවද ප්‍රාථමික යතුරු බවට පත් වෙනවා ඒ තෝරාගත් ශේෂ්ත්‍රය කියන පුතේ අපි මේ වගුවේ තියෙන විස්තර මේ වගුවේ තියෙන කරුණු ටික උපලක්ෂණ මතක ඇති නම මේ පැත්තට තියෙන ඒවාට කියනවා පුතේ මොනවා කියලාද උපලැකි යාන එක උපලැකි යානයක් අනෙත් උපලැකි යානෙන් වෙන් කරලා අඳුනා ගන්න එක උපලැකියාණයක් තවත් උපලැකියාණයකින් වෙන් කරලා අඳුනා ගන්න පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ අවස්ථාවේදී පාවිච්චි කරන ශේෂ්ත්‍රය වෙන්නේ ශිෂ්‍යාංකයේ ස්ටුඩන්ට් නම්බර් එක. එහෙනම් මෙයාව තෝරා ගන්නවා කවුරු විදිහටද පුතේ ප්‍රාථමික යතුර විදිහට. යන්න ටියුට් එකට බලන්න පුතේ මාතෘකාවක් දෙනවා ප්‍රාථමික යතුර ඒ අර්ථෙ නිදසුනකුත් පුතාලට පේනවා ස්ටුඩන්ට් ID එක ප්‍රාථමික යතුරු බවට පත් කරගෙන තියෙනවා අපි එහෙනම් සටහනක් ලියාගමු ප්‍රාථමික